ශ්‍රී ලංකේ සංවර්ධනයේ නව දිශානතීන් වෙනුවෙන් ව්‍යාපාරික ලෝකයෙන් ලැබෙන දායකත්ව විමසා බලන ITN ව්‍යාපාරික පුවත්. මෙරට මහජනතාව තුළ ඉමහත් ජනාදරයට පාත්‍ර වී ඇති ජාතික ලොතරැයි මණ්ඩලය යටතේ ක්‍රියාත්මක වන මහජන සම්පත ලොතරැය සිය 50 වසරක අභිමානවත් සංවත්සර සැමරීමට කටයුතු සංවිධානය කර ඇත. මේ සඳහා මහජන සම්පත ස්වර්ණ ජයන්තිය නව ටිකට් පතක් ස්වර්ණ සම්පත් වෙළඳපොළට නිකුත් කිරීමට ජාතික ලොතරැයි මණ්ඩලය කටයුතු කර ඇති අතර ඒ සඳහා එතෙක් මෙතෙක් ලොතරැයි ඉතිහාසයේ පිරිනමන වැඩිම මුදල් ත්‍යාගයන් ලබා දීමට නියමිතයි. ලක්ෂ ගණන් වටිනා සිත ඇද ගන්නාසුළු සෙනසිලි ත්‍යාග ගණනාවක්ද මෙවර ජනාභිෂේක ස්වර්ණ ජයන්ති ටිකට් පතට පිරිනැමේ. මෙම ටිකට් පත සීමිත ගණනක්ම පමණක් වන නිසා දිනුම් ඇදීමේ අවස්ථා ඉතාමත් ඉහළ බව ජාතික ලොතරැයි මණ්ඩලය පවසා සිටි. මේ පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් කොළඹදී පැවැත්වූ අතර එම අවස්ථාවට ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති නීතිඥ ලලිත්‍යුම් පෙරේරා, ක්‍රියාකාරී අධ්‍යක්ෂ කැලුම් ප්‍රියංකර ලියනගේ, සාමාන්‍ය අධිකාරී දර්ශන විජේ සිරිවර්ධන මහතා ඇතුළු සම්භාවනීයන් පිරිසක් එක්ව සිටියා. ලොතරැයි දිනුමැදීමේ ප්‍රතිඵල බලා ගැනීම සඳහා ජංගම දුරකථන මෘදුකාංගයක් ජනගත කිරීමද එහිදී සිදු විය. එසේම පැරණිතම ලොතරැයි නියෝජිතයෙකු හට තම උපහාර පිරිනැමීමද සිදු කරන ලදී. ලංකා බැංකුවේ 81 වන සංවත්සරයට සමගාමීව වාර්ෂිකව සිදු කරනු ලබන සර්ව රාත්‍රික පිරිත් පින්කම BOC පරිශ්‍රයේදී පසුගිය දිනක සිදු කෙරෙන ශ්‍රී ලංකාව තුළ තනි ආයතනයක් සතු ට්‍රිලියන 2කට අධික වත්කම් වලින් සමන්විත ලංකා බැංකුව දිවයිනපුරා පිහිටි ශාඛා 645කින් සමන්විතයි. ලංකා බැංකුවේ සභාපති නීතිඥ කංචන රත්නත්ති මහතා, ලංකා බැංකුවේ වැඩ බලන මහා කළමනාකරු DPK ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ලංකා බැංකුවේ එක්සත් බෞද්ධ සංගමයේ මෙහෙයවීමෙන් මෙම පින්කම සිදු කෙරිණ. පසුදින මහා සංඝරත්නයේ විශේෂෙහි උදැසන සපිරිකර දක්ෂිණාවත පැවැත්විය. ලංකා බැංකු මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය හා කාර්ය මණ්ඩලය එම අවස්ථාවට එක්ව සිටියා. ඒ සමග පොද දවසේ දී ITN ව්‍යාපාරික පුවත් තුලින් අපි සමගන සූදානම් හෙට රෝස් ප්‍රදීප් මුණ ගැහෙනවා ව්‍යාපාරික ලෝකයේ අලුත්ම තොරතුරු සමග.